ට මතකයි ඉතිහාසේ හැම අවස්ථාවයම ලමහා කාන්තා අමාත්‍යවරයක් හිටපු රටක් ඇතුළේ රාජ්‍යමාතදූරයට තරම් පහට දාලිවරලා තවත් අමමාත්‍ය අංශල් සමඟ සම්බන්ධ කරල තමයි රාජමමාත්‍ය කෙනෙක් පෞ්ගේ කාලේ අමාත්‍යවරයා විදිටයුතු කරේ. දැන් ඇතරම නැවතත් අමාතවර අපපත් කරලා තියෙනවා ඉති අපි බලාපොරොත්වෙනවා කාන්තා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යවරියගෙනුත්. වර්තමානයේ විශේෂයම කාන්තාවන් සහත් දරුවන් මුහුණදීන ගැටුල්වල්ට සාධනය පිළිතුරු සහිත යම් යම් යෝජනා ලබා දෙන්න කටයුතු කරයි කියලා. උදාහරණයක් විදිහට දැන් වර්තමාය එතින ප්‍රධන ගැටුව තම ළමන්ද පෝෂණය මුලින් මේ පිළිබඳව එක්තරා වෛද්‍යවරය කතා කරනකට පසුවේ වද්‍යවරයට ස්ථානමාරු ලබදීමටටයුතු කරා පසුව සෞඛ්‍ය අමාත්‍යය අමාත තුමාම පිියර කෙන තින ළමන්ද පෝෂ්ණය දැන්මේ අවස්ථාව විශාවශය පදනො කියලා දැන්විෙනට ගනම් බල තියෙනවා ඊළඟෞරද නවාරි වනට සියර පනස්තු වන පනසතරක්වැනි තත්ව කරම ලම බන්ධ පෝෂණය අන්න්න පුලුවන් කියලා. ඇතර මේකට හොඳටම අපි ඇස්තකෙන්ම සාක්‍ය තින මුොද ගේ කාලම සමගවනිතා බලවේගේ අපි සිරු දෙනා පාසල්වල දරුවන්ට ආහාර වැඩ සටහන කරගෙනවා පෝචින වැඩසටහනක් අපි කොළම දිස්්ට්‍රික්කේ දැනට පාසල් අඳුරනා ගත්ත පාසල් හතලස් පහත් පාන හත් අතර අඩු ආදම්ලා බී දෙමපියන් දරුවන් යන පාසල්වලටදම අපි මේ කෑම ආහර ලබා දෙන්නේ තුරපි ඇස්තකෙන්ම දැක්ක පහගිය කාලේ දරුවන් කී දෙෙ කළන්දාල වැටනත් දරුවන් කීදෙනෙක් දල් ආරය ෙදරින් අරගැවිල නැද මො ොන පාසල්ුවවද පෝෂණ වැස සහ ක්‍රියාත්මකන සහර දුවන් පෝෂණ වැසටහන ක්‍රියත්ම වීම නිසාම. කෑමටික ලැබ නිසා පාසල්ටන දරුවවා. සපතු දෙන ල තුන්ටි හරිරයට පිළිවලට නෑැයි කෑමද ද ස්කෝඩෙන් ලමයින්න්න. කෑම එකක දුන්නයින් පසේ බත්තක දුන්නයින් පස ත්තකේ භාගයක් කල ිතුරබා ෙදරයින්න අමටහෝ ෙදරන්න පුංචි තමන්ගේ තමගේ මල්ි හොනගට අරගෙන දරයින්නම අපේ ඇතකෙන් දගපු අපිට තින සාක්ක ඉතින් ඒ හිද මන්ද පෝෂ්ණය රට ඇතුරේ නෑ කියන කතාව සම්පූර්ණම බොරුවක් එහෙමත් කවුරු මහරි කියන වන. ඒවගේ ම මන්ධ පෝෂය ඇති ලමයින් ගණන හත්තලිස්තාාක් විය හැකි. ළමයි වි ේක්දහ මද ෝෂනය පෙන්ල බව මක් ේශෂය. මේකරට ස්වාගෙන තියෙනවා කියෙර තමයි සෞ් කැමත්තුමා කියන මේි සමික්ෂලින් හොයාගන්න ප්‍රමාණය එතුර සමීක්ෂවලින් හැම අවස්ථාමර කියන්නේ ටිපෝ්ද යිස්ප කියලා අපිට පේන අපිට පේන තිින්ටික විතරයි. හැබයි යට ඉතාමත් ලොකු අයිස්කන්දක් වැනි ප්‍රමාණයක් තියන්නට පුළුවන් යෙහින්ද අපි දන්නේ නෑ කොයි තරන්දුරට මේ තවත් තිහිහල් නගීද කිය. ගේ තමයි කාන්තාව පිරිිබඳ කතා කරනකොට විශේෂ මොක්තුබර් මාසය වවෙළඳ බාන්්ඩ අපන යන ඉපයිම්. අට අයිඉදසම ියයට අටයි දසම දහටකින් පහල්ට මේක අයත් වන්න ඇගලුම්සාහරෙදි පි තේරබ ආසේ නිෂපාන පොල්ලාසි නිෂ්පාද කළුබඩු සුගන්ධ තෙල් සහ දීවරංශය අපනයි ආද අඩුවීමක්තියෙන්ට පුළුවන් කියලා ඔක්තෝර්රමාසය ඒක කියන මේ සම්පූර්යෙන්ම මේක බලපාන්නේ බහතරයක් බලපාන කාන්තවට ඇයි ඇගලුම්සාහර පිළි සම්බන්ධයෙන් සම්පූර්ණයම ඒ වැඩවලට ඇදිලඉන්න කාතාවත්තේ රබ මේ වැඩවල ඉදිලඉන්න කාන්තාව තොර කාන්තාවන්ගේ ආදඇම්මාර්ග කාන්තාවන්ට ලැබෙනයම්කිසිවිකින් හදැම් මාර්ග ජවතවත් අඩුවීමක් අයමකින් පේෙන් එතරින් එහහාට ගයයින් පස්ස. ඊළඟ වුරුද්ධ නවාරි වනකට පලවැනිවාර්ර පටන්ගන්නවා පසල් වල. පලනිවාර පටන්ගන්නවා කියල කියන්නේ හැම අම ලුත් පෝටලයක්. අලත් පෑන් පැන්සල් අලුතිං ස අලතිං සපත්තු මේස් එතකොට බෑග බෝතල් පෑම පෙට්ටි මේ ඔක්කොමරගයට දෙුණ දරුවන්ට ඉස්සර රුපියල් පන්දාහකිින් වගේ ප්‍රමාණකින් මේ 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 අවශ්‍ය බාණ්ඩ ගත්ත අම්මලට අද වෙනකොට මේ සෙස්පත්දත් එක්ක වැඩි වෙලා තියන්නේ ගොලන්න මේ වැරදි මේක් යන මේ බමදක ජතිපත්තුමත් ෙනන මේ අ්‍යාපොත්නෙවෙයි කියෙලවට අභ්‍යාසපොත්නෙවෙයි ඒවලට ගන්නන එ කොල ද්‍රව්‍ය ලිප ද්‍රව්‍ය තමයි අ්‍යෂ පොත්වල ගෙන ිපිදව තමයි ගනී යන්නේ ැන කඩදාසි ගන්ගහිතති. තුොර කඩදාසි ගනංගහින් කෙල කියන්නේ අනිවාරෙන් අර පොත්පත්තිික තම කවුරුත්තප මේ පිරටින් පොත්පත්ගේෙන්න්න යන කඩදාසීගෙන්න්නන්නේ තුර එහෙමදත්වත් තියන මලාවක. ඒ තියන සාමාන්‍යෙන් මන සියාරපොතතා ෘපියල් පන්සයෙක් වාදැගවනකො ිහින් යෙන තොට මේ තත්වත් එක් ඊලංඟවරුද වනකොට රුපියල් දහතුන්දක් පහලොස්ථාක් වැනි ප්‍රමාණයකට යනවා මේ මුදල එකැන අ්‍ය පොත්වැනි ලිපිද්‍රව යාරගන්ඩ ඊළඟවරුද්ද පලනිවාරය එහමයන එහම ගොත්තෙම දරුවන් දෙන්නේෙක් පසල් ැන දරුව දෙන්නේෙ ඉන්න පවලට රුපියල් තිස්ථාක් පමන ප්‍රමාණයක් යනවා මේ තතින තත්වත්තෙක් ඊළඟවරුද්ධ අධ්‍යාපන කටයුතුවලට පලොනිවාරයවල් ාට විය දන් කරන්න ති කල්පනා කළ බන්න මේ කාටද මේ කෙලින්ම ප්‍රහර එල්ල කරන්නේ අනාගත පරම්පරාවට දැන් ඉන්න පරම්පරාව අපි සියලු දෙනම දැන් ඉන්න සීජෙන් කිය ිේනියම් සකියි මේ අපි හැම්ම කෙනම නෙේ ඊළඟ රට බාරගන්නින්නේ මේලාමයින්ගේ පස්සේ ඊළඟටඒයට පරම්පරාව දැන් ඉපදෙන ළමයා දැන් නිස්කෝරයන ලමයා දැන් පාසල් යන පෙරපාසලන ලමයා එතකොට අපිට අනාගදේ තවුරදු විස්සකින් අපිට පේන්ඩ ඉන්නේ මන්ද පෝෂණය හැදිච්ච හරියට මොලේ වැඩ කරන්න ඇති හරියට තර්ක නකුල තරයක් ගන්න බැරි හරි අධ්‍යාපනයක් නැති. හරි පෝෂණයක් නැති. හරි ශක්තියක් නැති හරි මීමන් සිිටම්ම එකක් නැති දරුවටිගත් තමයි තවරුද විසකින් අපි පේඩින්නේ. එ දුරද මේ රාජපක්ෂලට තවත් හොඳයි. ඇයි ඒගොල්ලන්ගේ අනුගාමිකයන් මෝඩෝ වෙන තරමට. දක්ෂය නොවෙන තරමට දෙයක් තර් තර්තාර්ිකව හිතලා දෙයක් තරදදා මෙල්ල කිල්ලා දයක් හිතන්න බරි තරමට දේශපාලික වශයෙන් කිසි අධ්‍යාපන නැති තරට සමාජය වශයෙන් අධ්‍යාපනන තරමට. මේ ළමයි මන්ද පෝෂණයෙන් පෙල්න තරමට අනාගතයේ ශක්තිමත් ශක්තිමතික ශාීක ශක්තියෙන් ඇති මනිස්වෙන තරමට රජපක්සරර්තම හොඳයි ගැන මේ සම්පූර්ණය රනිල්. රජපක්ෂ මේ දරුවන්ට මේ ප්‍රහාර එල්ල කරමින් මේ අයවය පවා දරුවන්ඇ අනාගතේ බාරගන්න දරුවන්ට කාන්තාවන්ට මේ ප්‍රහාර එල්ල කරමින් මේ හදමින් ඉන්නේ ඔහු ඇත්තරම පලවෙන්ටම ඇවිල්ල අර කරපු කතාව. ඕහ කිවන්න එහුට දැල්පාලමින්ද වැල්පාලමකින්ද මන්දන්න කකුලේකද ඇනතියන පද කදග දරුව ඇතර කරන්න තිනකලේ මං ඒද වසලමකොේ දුවනකවරත්න රජක්ෂකිල ඒ දරුව ඇත කරන්ඩ වර්තමානයේ ජීවත්වෙන මේ අහිංක දුපත් දරුවන් වි. ඒ අම්මලට මේ ප්‍රහාර එල්ල කරන්නේ මේ මේ අගාදට දාන්නේ ඒ කවදරි දවසකකිතින් ගොන් නාම්බෝ රැලක් හදන්න තමයි මේ රටේ. ඇයි නාමල්ට චන්ද දෙෙන්ඩ. නාමල්ගේ පිටිපස්සෙන්යන්න නාමල්නකරේතියාගෙන යන්න අනාගතේදී. ගොන්නම්බොරල හදන්න තමයි මේ රටේ මීහරක් කරලක් හදන්න තමයි මේ විර ලාමයින්ට නිසිපෝෂයනඇතුව නිසි අධ්‍යාපයනතුව මේ අතරමන් කරන්න හදන්න. ඉති ඇතරම බලන්ග ම හැමදාම කිනම එකම පවල ඉප දෙනක්කර රනිල්ලුූ මහින්දලා ඉතින් ඇතම තාතර තාත්තර දැන් පනනැහිද කරන්න බැරිහින්ද. බාපයිදගෙන නාමල්ො කොහරේ වැල්පලමෙන් ඉ එතර කරන්න අනි රාජ පක්සේ අනාගත බාරගණන්න දරුවන්ම සම්පූර්යම විනාකරන්නන ති ඒ ඇතරමම්පූර්ණයෙන් කැපෙන්න කදන්න තවරදු විශසක ජතිපතිවරනයක් නාමල්න්න ලා පොත්. නාතිපතිවරන්නේ යග හනය කන්න මේ දැන් තමයි මේ හදන්න වට පිටාව. ඇයි බොද ට නිස් මෝදව තරමට රජ පක්සර චන්දය දෙන්නේ යෙ ත්යක් ඇතිකරද නිල්ම ස්රට වෙල තියන්නේ ඇත්තම අපි හරියට හනගාට වෙන අපි ජීවිත කවදත් ඔහුගේ ඔහුගේ නාකත්්‍ය අර අපිත් කාලයාට අපි ජීවිත කිසි අවස්ථාවක් හිවෙන මේ වගේ දෙපි කාට අපි දැනගෙන හිටියහුගේ තින දේශපල දීල් ඇ මේ රන්දුට දල්ති නන්ගේ ලි දැගත්ත සජබයආරම් රට පස්සේ ඉතින් ඇත්තර අපි දැනගෙන හිටියන මේ තරන්දුරට මුහට මේ වගේ තත්තකර වැටන්න පුළුවන් කියල. ඕහ හැමවස්ථාවම එක්සත්ජාතික පක්ෂය ඉතාමත් මේ හිටල වගේ ක්ජාති පක්ෂේ තුළනංහුව හැසිරුනාාතමයි හැබයි රටක බලයනකොට හ කවදාව හිටලව හැේ. රට ිනිස්ු හිතුවත්න ොද හෙතුව හමවස්ථයිම හිටියයදෙන තැන පල ැ රට හ පල ැටම පලන තට ලති ො හොට හෙලිින් කවරු තිරගන්න කරන්න. ඒනිසා දැන්හ ක්ත් ාතික පක්ෂය කොහොද හ කළමනා කරණය කරගෙන ගිය අර හිටලර් පන්නේ නායකත්තයකින් කොහොඳ කලමනා කරනය කර කරගෙන ගගේ ඒවිතම හු රටත් ඒවිදතමයි කන්න දැන නිසා තමයි හොම අපි ජීවිතයට නායකගෙන් හිතන් නැති කාරණ. අපි ජාජ්‍ය බලාපොරොත්න කරණා කියන ම එක දවසකුත් මේ කාරණාව ගැ කිව්වා රනිී රාජ පක්සට ඇත්තටම රටේ මිනිස්සුන් කවදරි දවසක මීියන දවසක ජීවිත අතැල්ෑන දවසක දේශපල්ලෙන් සමුගන්න දවක ඔහ ැන පොතක්ලිය ෙන්ඩ රනම් ිනිස්ස ආසාෙන් කියව පොතක්ලියෙන් ිතුු ය කිතුරුගල්ලයාන්ට මනිස්ු වයිර කර කියවන පොතක් බො පත්තවෙෙන්ෙප මිනිසු යිර කර කර කියන පො පොතකට අවසානය දිල අන්ඩ එපා මිනිසු මතක් කල යම් මේ මනුෂ යම කරානයද කියල මතක්ව වෙන විදිහයට පොත් ඒවගේ මතකක් කිදරුගල්ලයන් මේ අවසාන කාලේ මංගේකතව රනි රාජ පක්ෂර කියයනකද ඔහු කවදාව අපි අපි හිටලර්ගේ පොත් චරිතකතා කියව තියන කතා අවාසානයකුට හිත්‍ර කර අපට වයිරයක් ඇති වෙන්නේ අ මහත්ම න්ධදික චරිතකතාකට අපි යහුගේ ආදයක්ක්ෂ හසක් ඒගේම ගෞරවයක් ඇතිවෙන්නේ තඒවවාගේ එහි ඇති කරගන්න ඔන්නන් රනි රාජ පක් රකනනායෙක් ව ව හිටල. ගෙන හිට වගේ හිටපු නායක අවසානයේ බංකර ඇතුළ තමයි ජීවිතෙන් සමගතේ මිනිස්සුව එක් හවෙලා මිස්වලර පැර තමයි ඔවු ංකර ඇතුල තම හිර කරල තිබ. ගාන්දිල වගේ නායකන්ට මිනිසු අදටත් ඒගොලගේ පිළිම හැදනවා ඒගොලන්ග වෙනුවෙන් කතාරන ඒගොලන්ගෙන උත්ස පවත්වන ඒගලන් වෙනුවෙන් පවිනිසදලියන අ වගේ නායක බටයි ඕන පත් මිස්සවලට ැලිල්ල කෑ ගහ මකරද කෑගහන මර්ධය කරනක ෙවෙයි මුලින්ගේේ කෑ ගහ හේතු මොකක්ද. පියක් වගේ ඔන්ට ඇහුන්ද මොකද ඔන් තින පශ්ික තේරුන්ග ඒහ ේරුන්ගන් නැතුව. නිස්සු එියට බැහලිවල්ල කෑගහනකට එලියට බැහලස්ගර ස්වාමින් වහන්සලමට හිතාගන්න බැඇත්‍රම අපරාධ ඔය පොහොට්ටේ ඒදවස්සල ඉට පුදිනේස්කුණු ර්දනල වගේ කට්්‍යයාද ජීවත් වෙලලා හිටියන. පොහොට්ටේ ජීවත් වෙලා හිටපු ඒදවසල ය තනිකර මොල තියාගෙන බෞද්ධග හෙ තියාගෙන පුද්ය ගම්මන් පිරලා. ම ර පචස ග යි ල ම වනට ඒගොල ජීවවෙලා හිටියන රත ස්වාමීන් වහසේ අත ජීවවෙල හිටියන. එතකොට දිනේශකල වර්ධනල අර බොඩලු ගොට සිංහල එතකොට මහින්ද රාජ පක්සලා බැසිල් රාජ පක්සල ගොටබේ වැනි බෞද්ධාගමිස්සර හට දාගෙන දේශපාලය කරපු නනායකවද ජීවත්වෙල ටියනම් පහොට්ටුවේ අදම මහින්ද ර රනිල් රාජ පක්ස කියන කතාවට අද මෙතන සම්පූර්ණය රට අනික් පැත්ත හරවලා. ඒගොල ඉතින් කර දැනගට නෑදැන්. ලන්ගේ ඒගල ැතිනිසායිතින් කවුරුත්මය ගැ කතා කරන්න ලියර බහින්න රනි රාජ පක්ෂ ය බෙේද ස්වාමන් වහසලාට මේ සිුරදදාගත්ත බට්ට කියන වචනේ පවිච්චි කරම කොහෙත් න්න දැන් ඇතරමන් හන් ක ැති ගරු ගෞරවනය මහනායක ස්වාමීන් වහන්සේලා මේකර දෙන පිළිතුරමොකක්ද. අරේද වස්සල පොඩියට නිකාම් කොය හරි තැනක මොක් හරි වචනයක් එහෙමේ ගියානංහෙම ආ ජාතිවාදේ ආගම්වාද අවස ෙල බත් ස්මන් වන්සලාට මේක දෙන්නතින පිළතුරමොක් සිර දාගත් බට්ට කියන කියන වචනේයට මොකක් දෝගලන්ට කිය යන ේේ වාම හන්ස ලගේ ැමති හ හන්ස මොක්ද කියන්න යනෙේ රට නා ති පත්තුම කිය ද සිරුදාග කියන බට්ට කලමේ තුටු ෙකට දාලා තියෙදදි සිවර. ්කට දාද්දි මේ ගඩු ස්වාමීන් වහන්සේලා තුට දෙකර දාළ කතාගන්නකොට කෝ අර පොහොට්ටේ ජාත්‍යලය ආගම්මාලෙන් ඔ ඔන්න වැඩිලාර වැැකෙරරි ඔද වැක්හෙ වැකෙරී හිටපු නාකයන්ට මොකක්වත් කියන්න දෙ නැත මේකට. ඇතම හරිම මට හිතාගන්න බයක් ොහොමද තමන්ගේ බලය වෙනුවෙන් තමන්ගේ පැවැත් වෙනුවෙන් ආගම පාවිච්ි කර නවතත්වේ ඒ බුද්ධ දර්ශනයට ස්වාමීන් වහන්සලාට දොස් කියනකොට ඒගලන්ට ඇගිල්ල දිී කරන කොට ත් තමුන්ගේ වාසිහයට ගන්න විදහීමට හිතා ගන්න බ පාල්මේතු එක්න මීක් නෑ. රනි රාජ පක්ස කියීපු කතාවට. කෝ අරේ දවස්සල පොඩ්ඩක් මනිකන් වචනයක් එහෙමේ යනකොට. මකක්හර එකක් අරගෙන පාර්් පහින ස්වාමන් වහන්සිල ටිකෝ. කෝවරේ දවසල හිටපුසුවවා අරබලසේනම් අර බලුසේනා මේ බලුසේනා ගග කට්ියක් හිටිය. එතකොට සිංහලයකිව්වා මොන මොනාද මන්දන්නේ. රාවනනාමකදමකදගා හදාගෙන හිටිය ලොකුලොකු අලුත්ව නොකු ලොක්කු සමිති සමාගන්ටිකක් හදාගෙන හිටියා කෝයවල ඉන්න අයිතිකාරයෝටික ඒගොලං ඔක්කම දැන්මනාද මේ දැන් ඇත්තරම මේ බුද්ධාගම බුද්ධදර්ශනය අදහලි වල දැන් පන්සල්ල දන්නන්නේගො ඉන්නේ මේක වෙනෙන් කෞුද කහ කරන්නේ තෙන්ද ඇතම මහරිකාණගාඩ පකට කට ඇර ම මේකයිෙන් අප අහලතියනවා ර මත්ඒක පිගාන්න කියෙන රනි රාජ පක්ෂ සම සමහරකට්‍යය කිනවා ස්වාම වහසලටත් ප බුද්ධ දර්ශය ධනවා බද්ධර්ම කියවල තින ොපත් කලතිනවා හැබයි දැක් නාකිී. මිනිහ වයසයි මහලුයි. අපේ ගෙවල තාචල සියල න්න අවරුදු හැත්තා පැන්න. ඒට ඒගොලන්ට ඉක්මට තරහායනවා. ගොට අර්ශස් එන්ද හරිීර රහයන වයසක උන්ට උදවට. ඒගලන්ට අත් උදේට කෑවොත්තේම ඉඩ පස්සේ උදයට කාපයක මතකනෑ දවල්ට ඒ වයසක මිනිසුන්ගේ හැට. එමනිසුන්ට බ කවරුවරි කෑගහනකට සයන් සිින්දුවත්දදාානොට තරහයනවා හයිෙන් කවරුවරි කෑගහනොටද කෑගහනට තරහයන. කවරුුවරි එක් කනෙක් හිමින් කතාගොත් තරහයන. හයිියෙන් කතාගරොත් තරහයවා. කන ඇහෙ එෙනෑ ඇවිදගන්න බෑ රටේ තියෙන කොලෙස් ෝල් ශුගර් හට බෝය හැම ලෙඩේම තියනව යසක ආචිලසිියලට. අ රැවුල කපන්න අමතක වෙන ඕ සාමාන්‍යෙව ලරුදු හත්තැ පය පැනට පස් යර්ෂ හැදෙන ඔය වගේ ප්‍රශ්න තියනවා හොම ලෙඩ තියන මිනිස්සු පාලමේතු පත්වෙන්න හොඳ නැහැ දැන් ඊ පෙරේද මහින්දරාජ පක්ෂ ළඟ ම රනි රාජ පක් ජතිපදදුනට පස කටියව ළඟ තියාගෙන කින මගේ මල්ි ගෝටාව තම තම ජනධපතිකිකලති මට මත්තක නෑ ඩිමෙන්චියය හැදෙනවා ඕ සාම්‍ය ේවල් අපි අපිත් වසිර ගියාමක වෙන්ඩ පුුවන්. ම ඒකයි හැම්මලාම කියන්නේ මේ තරුණ කට්‍යය මොන්න තරම් ට ඉන්නවාද මේ රටබාර ගන්නපුලා මිනිසු ය මනිසුන් අවස්ථාවත්දන්න රනිියට වය සයිනා කීදැන්. මහලුයි ඉදි ඒයාට ඒ මතක නෑ කොච්චර පොත්පත් කියෙවත් ඒේ මත්තක ඒ ද වසල තිබ දැනු ඒද වසල තිබ මතගේ දැන්න ඒක තමයි කියන අගුලිමමාල සිවරදදා ගැන ගහිල්ලා බුදුරජාණන් වහන්සිේ විරුද්ධ වැඩ කරා කියලා. ඉමම මේදම් මම වජරාරාම දහම් පාසල ඉගෙන ගත්තේ උගන්නුවේ. අපිට හරි පුදමයි මේවා කියාදි මොකද අපි කවදත් අහල් නති දේවල්ම මේ ඉතිහාස නැවත්මයා වෙනවෙන විදිරලියන්න හද රටේ ජනාධිපති අපි අහලනේ වගේ කතා. දේවදත්ත තයි දේවදත් මහන වනාට පස්සෙත්. දේවදත්ත මහනඋනාට පස්සෙත්. ල් පර පෙරලුවවා බුදුරජන් වහන්සටකි ල අපි කතා අහලා තියෙන. ඒ ගලක් පෙරල්ලී වෙලා ඒක පොඩි පතුරක් බුදුරජාන් වහන්සේගේ කකුලේතුවාල වෙලා උන්වහන්සේගේ ුදරේ පිටත්වන්න පිට උුණගේ ලපි හල තියෙනවා. අංගුලි මාල අහිංසක කියල තමයි මම කතාව කියන්න ජාධිපත්තු මාටයක දන්නේ නැති නිසා හරිෙක් අමතක වෙලා තියෙන හිද අහිංසක කියලා එගේ නම අහිංසක තරුණ ළමෙ හිටියා. මේළමය තමන්ගේ ඇදුුරුදුමන්ල්ලඟ තවත් කණඩායමක් එක්ක ඉගෙන ගත්තා. ඉගෙනගන්න අතර තුරේද මේ අහිස අහිංසකත් එක්ක එකට එගෙන ගත්ත කට්ටිය තියන ඊ ඊර්ෂ්‍යාවට අහිංසක දක්ෂනමයක් ඒ තියන ඊර්ේෂ්‍යාවට ගුරුවරයක් එක්ක මොව තරහ කරෙව්වා. තරහ කෙරෙව්වා පස්සේ ගුවරයා මෙ අට දීපූ ඉලක්කය තමයි තරහටත් එක්ක දීපු ඉලක්්‍ය ගිහිල්ලිවර වෙලා මිනිස්සු දාහක ඇගිලි කපන්්න්න කියලා කිව්වා. ඒ අනුව මෙයා අලයටටගිල නමසසි අනුනමෙක්ගේ ඇගි කපාගෙනේ ෙල්ලදා ගත්තා ඇංගිලි මාල. ෙල්ලදාගගේෙන දාහොය හොයානකොට තමයි බදුරජාන් වහන්සේව හම්බඋුණේ දුජාන් වහන්සේ අපි අහලතින කතාාවේ හොදේ අපිීඉති අපි අපිගෙන ගන්නට හලතින කතා බුරජාන්හන්ස ඉර්දි බලෙන් තට වැඩම කරා කර තමයි කියන්න. කියයාම අගුලිමමාකට අංගුලිමමාල ක කියලා නම හැුන අ ඇගිමාලයක් දා ගංගලිමමා ඇංගි මාලයක්ත් දාගන හිද. ඊට පස බදුජාන් වහන්ස මහට මනග හනට ප බුදුජන් වහසේ ධර්ම ේශනකට ුදුජාන් වහසගේ ඇගිල්ක් පන්න මයිගේ. ගිය අට පස බුදුරජන්හන්සේ ධර්මය මේ දේශනා කල තමයි. උන්වහන්සේ එවලේ ධර්මය අහලා. අප පැ් මේ පැම් රහත් වනා කියලා කියන්න කතාව. ඊට පස ත කොච්චරයින් පස්සේ අගලිමාලා මොනතරං අගුලිමමා මමාල තෙරුණු ත මේ ස්වාමීන් වහන්ේ එතනින් එහට මොනතර රහත්වීමත් එක්ක මොනතරං ධර්මදේශනා කරාද මොනතරං සම්පූර්ණය අරකරපු පව් වැඩ අතරල දාළිලා ො මො තරං හොඳ ජීවිතයක් ගත කරාද කියනවම්. ැිනිි අවරන්ට කියන අංගුලිමල්ල පිරිත කියන්න කියල ඒකට හේතුව තමයි ගැබිනි මතාවන්ට අර තියෙන ඒ ගැබිනි කාලේදී දරුවවා ප්‍රසූත කරන්න එන කොට තියෙන බයනැතිවඩ එතකොට තියන ඒ වේදාව නැතිවෙන්න්න අපි අහල නො නොකතම කතාව. ඉතින් මම රණින් රජභක්ෂ ජනාධපත්තුමාට කියනවා ඉතින් අපි රඟ හලති නොහොම කතාාව ඔො ඔබ දන්න ඇති කතාව හැබැයිද මැන්ටල්න අවුරුදු හැත්ත පැන්ල වයසයින මහලුයි මත්තගෙන. ක සාමාන්‍ය දෙයක් එක කාටත්තෙම අපිටත් හෙට අ නිදවේ හින්ද ම කියන්න මේ රටේ ඉන්න ජල් රටේ ජනතාවට මේ වයසක උන්ද ලටික එක්කු ඊළංසරේ ගෙවල්වලති යන්නාන්නේේ. ගෙවල්වලතියන්න මේ මිනිසුන්ට ගෙදර ගෙවල්වලඉ සමුන්ගේ තියෙන සැඳෑ සමය බනක් පොතක් කියා කියවගෙන නෙටෆික් එකක් බලාගෙන. විනෝදෙෙන් තමන්ගේ දරු මුරුපුරන් එක්ක ජීවත්තෙන්ට ඉඩ දෙන්න මේ මොන කරුමයද්ද. මේ රට රට විනාස කරලා පුළුවන්තර මේ රටේ තරුණයගෙන තිරණය ගන්නන්නේ වයස හැත්තය පහොච මිනිසු. මේ රට අනාගතයේ පොඩ දරුවන් ගෙන තිරණය ගන්න ඒ මිනිසු මොනාද දන්න ඒකට සීජැනෙ ගැ දන්නවා ිලේනියම් සැ දන්නවා දැන්ගඉනින්න පරම්පාගෙන දන්වද මේ ගලන් කිති ඒගොයත් එක දැගෙන පම්පරවා හිතනවද ලේසිවේ කියලයි පරම්පරාත්තෙක් දැන් මේගල හිතනර ඉස්සර විදිහට මේ මිනිස්සුම බයකර දේපාලය ගන්පලන් කියලා දැන් මේගලන් තින ලොකම ප්‍රශ්ය මයි දැන්ගීන ජෙන්ඩේෂන් එක. ඒට බයනෑ මේ ගලව විහිලොක ගන්නවා ඉස්සර ජෙනරේෂණ එක විහිලෝට ගත්ත නෑ දැන්කටේ විලෝඩ ගනුට මේ දර ගන්ඩ ෑමේතවර ඒ එක නිසා තමයි රනි රාජ පක්ෂේතුළමේ කන්ඩාවව සමාජ මාධ්‍ය වාර්ණය කරන් හදන්නේ සමාජමදය නවත් අන්න හද නැයි දැන් හැම කෙනාවම සමාජමද ලින් නිල්ම ීම ක් කනවා. அනි කට්යට විහිලු කරනවා. අපිටත් මීම් හැදෙනවා. අපේ ඒ ගොලගේ තියන හරදස් වන්ධන්නේ ඒවි අපේක දන්න අප දන්න මිනිස්ු විනෝද වෙන්න අපේ විහිළු කලගේ ලඳද අපිේ විහිලොට ගන්නවා හැබැයි මේ තරුණ කට මේන්න වයස න්දලටක තේරෙන්න්නේහ. එකගොල තේරෙන්න්න මේ බයි්ටකක් වෙන්න කියලා ඒ බයිටගක්වෙනකොට තරහයනවා. ෙමනි දෙැම් ලන්ර ඉස්සරවා අපිත්තෝග ඔයගේ වයසකකා කල සීහල ච්චට කලවවා හොදොටම තරහන සියගෙන කර චක කරන්නනු අපි අපේ ඩේම මල පන්නන එක මොුණම හරි අපි කරනවා. අපි ිල්ල ොට තත්ටුගල දුවනවා බෙල්ලෙක් හල දන යිදර තරහ ස්සන්න ත පොඩි කාලාපි කන්නට ඒකම තමයි දෙදම තරුණු ලොමයි න්න්නට කරන්නේ. තිහින්ද මේක තේරුඋගන්න ඕේ ඒ කෙේවෙතත්මට කියන්න තියන්නේ දැන් මේ ගොලන්ට තියන ප්‍රධානම ප්‍රශ්නය වෙලාතින සමග ජන බලවේගේ කියන. දවසින්දවස හැදීගේෙන අපේ පක්ෂය. අද එලිය ගොත්තේම ජි ප්‍රමදාසර ගම්මට මේ තියන ප්‍රසාදය දැක්කම මේ ඉතින් ඇත ර මන්දක්කේ මන්ත්‍රකන මරිකක් මන්තිතුන් කියලතිෙනවා දැන්ව බැසිගේ ඉන්ටවලින් බැසිගේ සමීක්ෂණවලින් දැන් තේරල ඇති කොතනද සමඟජනවලවේගේ තියන කියලා. තින් දවසි දවස තියන මේ ජනතාව කැමැත්තත් එක්ක මේගලන් ැ පහුගේ කාලම සජිත්‍ර ගැහවා සජිත් ප්‍රම දාසර කිව්වා. ොක දාන්න ම හිතන කියන හැමකම වගේ කියනන්තින්තිමට අල්ලගෙන හි මන්දක ජේ ේකත් කියල තින අන්ු මාර්දිසානායක මත්තුම කියලා තියෙනවා සජිත් ප්‍රේම දසගේ සංස්කෘතිකාරමුදල ගැෙන දැන් ඒකෝ පෙේද මේ දවස් ටිකෙම කෝප් කමිටු ඇතුළේ විගෙනකා පැහැදිරවම කියනවා කිසිදු වංචාවක් දේෂයයක් සිද්ධ වෙලන්නේ. ඔක්කම මුදල් ටික පස්සකරගෙන තියෙන අනුමැතියක්ක් ඇතු. ඒ මුදල් පස්කරගෙන තියෙන තමන්ගේ සෞද්ගලක දෙේවල්ට යදවනන්නේේ පන්සල්ික දන්න සංස්කෘතික ආයතන තික හදන්න. අප මේ ෆික් සංකෘති කාරමුලෙන් කිරියෝතු කාරණාව සම්පන්ධින් හැබයි වැඩේ තියෙන දැන් ඒ කාරණාටික විගනාාධ කාධතිපති සහෝප කමිටුව කතා කරනකට ඊට කලින් අවුරුදුදුවල හිටිය අකිල විරාජ කාරයව සම්තම අධ්‍යාප නැති යටත තමයි තිබ්බේ සංස්කෘති කාර මුදල දදුර එතැනති වෙච්ච දේල් ගැන කතා කරන්නඇයි මේ රනි රාජ පක්සගේ න ඒක නිසා. ඉති කෙසේ වෙතත් දැන් විරජිත්‍රමදස කෑල්ලික විතරක් කලන්න ෑ කෝප එක කතා කරනු හරි.ඒ හැමදම ද ඔපවලා න මහින්දා අනන්දමන්දක පොතක් දෙමකක්ද හන්සක් ගත කරන පොතේ ඇතික් ඒක සඳහන් වෙලා යන කොලයක්වත් නැහැ. විගෙනනාත්ක අධිප්පති මෙතන වංචාව සිද්ධවෙලත් කියලා කියනවා කියන වචනයක්වත් නෑ මත් හොදේ රට නිස්ුවතර දැන් පැහැදිුව හින්තින ැ ජ ේ පත් පහු කා සංකෘ ති මු රග ම ගැුව ද ත්රඇ ල දන්න පුළුව ැන් ප ති ලාලක ප්‍රමාණුවත් සාක්ෂිය කියල දුව අල් දෂණ කමිසන් ස භාවවි ක අයින් කරලා තියනො නඩු හබයක් නෑ දැන් ඒ පර අල්ල ගත්ත වයි සජි පේමදසගේ. දෙයාගේ මේ සජි ප්‍රමදසගේ බිරිධ ජල්නි ප්‍රමදස අපි හැමෝම වගේ මේ වෘතිමය කාතාවක්. ඒ අනි ස්වාදීනව තමුග ව්‍යාපාරයක් කරගෙන කාතාවක් අනික්ේ ගොඩක් දේපාලක්ඥයන්ගේ වගේ වයිෆල වගේ දේශපාලක්ඥාගේ මුදල් වලින් ජීවතන කෙන ඇතම කින සජි ප්‍රම දස ජීවත්තන්නේ ජල්ලි ප්‍රමදස මේගේ ව්‍යාපාරෙන් තමයි ඇත්තම කතන්දරේ ඒ ගොඩක් අය දන්න ජල්ලි ප්‍රේමදස ව්‍යාකරන ව්‍යාපාරෙන් තමයි මේ ස්ටාෆල්ට කන්න දෙන්නේ ඒගේ ඒයා කරන සැලෝන එක එක හොඳට හම්බ කරන සැලෝන ගම දන්න දිට මේ ඉන්න සිකියටි කට්ටේ කන්නේ එතුකොට මෙතන ඉන් වැඩ කරන ස්ාෆ්ක කට්ටිට කරන්න ො දෙීම හැම කෙනාටම මේ සියලු දෙනාව රැක බලාගන්න ඇය හම්බ කරන මුදලිමු සජිත්‍රේම දස පඩියක්වත් ගන්නගෙනෙන්නෙවෙයිනි. එතුර යාට මුදලක් නෑ වියදන් කරන්න. තෙහින්ද මේ සියල දේ බලාගන්න ඇය තනයෙන් කකුල්ටකෙන් නැගන්න ව්‍යපාරික කාන්තාවකි මේ වෙලාද සජිට හල ගහලා ඒ හරිිය ඇති පාරදැ අල්ලගත්ත. අඩුගන පාලිෙන්න්තු ඇතු ෝදනකර ො එක ත්තරයක්ක්ත්දෙන්න බරි පිටස්තර කාතාවක් ැනෙ පාලිමෙන්තු ලන කාන්තාව. එතර මේ මේ කියන කතා සම්බන්ධය මනං කියන සියලුව මන්ත්‍රී රුන්ට කරන්නතින හොඳම දේ දමයි ඔය විදිර චෝදනා කර කරන්නතු එලියට ඇවිල්ලා ප පාර පාලිමෙන්තු ර ප්‍රසාධ වලින් කතාගන්න තු එලිය වෙල කතා කරන්න එලියට ඇලත අඩුව කරදාන්න පුුවන්නේ මේ චෝදනාවලට විරුද්ධ ප ස විුද්ධ වගේෙන නඩ මාර්ගකයට අ න්න පුුව මලේසිනික රකොයි රි ංචාවක් දෂණයක් සුකහරි සත්තැන සිදලත්නක තියෙනවන. තේහින්දා මේ මේක මමකයි කියන්නේ අර ගොඩාක් වෙලාවට අපේ රංකාව ගොඩක් පිරිමි පුරුෂාධිපත්තයෙන් පිරිච රටක්කර ස්වාධීනෝ නැගින්න කාන්තාවකට ගොඩාක් වෙලාවට හරි බයි. අපි හැමෝටම තියනක මේ අත්නකක් ම අත්තිනක මටත්තියෙනකක් අපි හැම කෙනට මේකහත්මට ඇතුල ස්වාදීන කවර කාතාවක් තනයෙන් ව්‍යාපායක් කරන තනියෙන් දේශපාල කරගෙන අමාරුවෙන් නැටවානන් ඒයබයි ්‍රට් එකක් විරෙ නැතන් යම්කිසිවිදකින් අභියෝගයක් විදර ගොඩක් අයි දකිනත නිසා සජිත් ප්‍රේම දස්සට එකක් තිය තරහ හුත්ෙක් දේශපලන ප්‍ර්ට බල දේපාලි විිඳ ගන්නතු පෞද්ගලිකඔහු මේ අදාලත්වයක්ම නැති. දේපන්ට අදදාර ැති එමනැත් පාලිමේතුවන්න් උත්තරයක් වත් ඩ බැරි ව්‍යාපාරයක් කරගෙන පැත්වෙලයින්න කාන්තාවකට මේ විදිහට කරන මද ගහන තු හොද ද ම එලිය ැවිල් ර පාලි ර ප්‍ර ද කියන ල්ල ද න තින කිය ෙකට අයට උත්තර දෙන්නත් පුුවන්. එමන අපහසනාඩුව අත්දාන්න්න පුුවන්. යට රුද්ව ගලන් ප්‍රශ්යයක් ති න ග හිිවවෙල ොහරි තැනක කම්පේ කදන්න පුළොන් ඉදවරේ නඩුවක නඩුවකට ඒයේ නඩුව නඩුවක් තියනව නංහෙම. ඒවලින් මේ කතාක ලිවර වෙලාවැරදි රුවේ ම නිර රව ේ ප කරන්න තුල ඔබ ඔප්පු කරන්න හ පාලිෙන්න්තු ඇතුලේ කතාග කිස්සේක ඇ ග ත්තර ො ර න්නත්. පලිම ර ප සාදත්ේ අපිටේ හ තනකට ෙරල් ිවර වෙ පුද්ගර ප විරද පහනටුවක්දන්නබ ව දන්න නිසා තමයි දම මේ කක් කල්ලන් ඉන්න ඒේට හැමද ච්චදයක්. ඕක කවුරු හරි යම් කිසිනාක නැගිටග එෙනවා කියලා දන්න අනන්හෙම එනාකට ගහණඩ බලන්න එනනාකට ගහර ගහලා එක වෙන් හරි න්න නැ ටබස ඔඋන්ගේ පවුලවල උදව ල අල්ල ගන්න තෝක හමස්ස ම ද ම කියන තියෙන්නේ සමගවානිතා බලවේගේ විදිර අපි කාන්තාවන් විදිහට අප කාන්තා බලවේගේ අපේ සජි ප්‍රමදසනායක තුමා විතරක් නෙවෙයි සජිත් පස යම්කිසි විකින් මේ පක්ෂය තුළි වුණාත් යම් කිසි මේ මේ වැරදක් කල තිනෙනවන අපි සගනිතායක හැමෝේ වැරද විරුද නගික්්වා. හැබැයි මෙතන මේ පෞද්ගලික කාරණල්ලගෙන මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන නැතුව එමනැත්තං ව්‍යාපාර්ත පාඩු අනික් දේශපාලක්ඥාන්ගේ වයිෆලගේ දේශපලඥාන් හම් කරනදේ ගෙදර කාාසයා කරන කෙනෙක් නෙවෙයි නෙමේ ඇ ්‍යාරි කාතාව තන නැගි ්‍රිකා කාාව කවරු විසත් තිස දැන්වේ සලොන් එක කරන කාතාවක් විසත්ති සව්‍යපාරය කරන කෙනෙකි තිේ නිසා ඒ විදිහට ඒ ඒ මේ මාර්ගෙන් එන්ඩෙපාකිර එක අපි කියනවා අවසානට මට එක දෙයක් අමද කුණ පටන්ගන්නකොට මට එක කියන්න නොල්ලා තිබේ සාෆි සාබ්දීන් මතිතුමාගේ ආදරනිය දියනය පාතිමමා බ්දීන් පුංචි දියනය මේ සරේ ඕලෙවල් විභාගෙන් ඒ නමයක් අරගෙන පාස්සෙලා තියෙනවා. දේ ඔයාට මම පෞද්ගලිකවත් තාත්තව හොඳට දන්නවා පෞද්ගය කාලේ දේශපාලක්නෝ පව කටවාහගෙනන්න අවස්ථාවක ඔයාගේ තාතට වෙච්චසාධරනයේදී හරි කීප දෙනැයි කතා කරේ ඒ කීප දෙෙන අතර මම ඔබගේ ඔයාගේ තාත් වෙනෙන් කතා කරන්නොට මට කියපු නැති දෙයක් නෑ සමාජමාධ්‍ය හරා ගහපු නැති පුදුම ආකාර විදිර ගැහෝමකද අපේතන කතාගරේ කිසිමදින් ජති ේදධකකා මේදයක් කියනන්න නතර වෙච්චල වැරදිහි අපි දන්න නිසා පැහැදිිවම. මේ ලෝක කිසිව මනුසේට් කරන්න පුළුවන් වෛ්‍යවරයට කරන්න පුළුවන් විදිහේයක් නෙවයි ඒ පත්තරවල දැමි. එකනි සම්පූර්ණ බොරුවන්න්න වතනවතේ කතාගන්න යන්න ම දන්නවා මොන්න තරන් ඔන්ගේ ජීවිත වැටුණනද ඔන්ට ඉන්න තැංගල ම තැවලට අන්නුන ලමයින්් පාසල්ලට වෙනස් වන්නඩුනා ඔන්ගේ මානසිකත්ව වැච්ච විදිය න්ගේ ජීවිත එක මොහොතකින් පත්තරයක් නිසා මාධ්‍ය ආයතන නිසා දේශ පලක්න නිසාඔන්ගේ ද චම්පූර්ය ජීවි තරිි පත් හැුණන හැයිදව. ඔයාද කරලා පෙන්න්න පුදේ තවත් හොඳ කම්බුල් පහරක්වොය ජතිවාදීන්ට සහගම්වාදීන්ට සමේ මුස්ලිම්මන්තවාදේ කියල බොරුවක් ස්සරහටදාගෙන මුස්ලිම්මන්තවවාදේ ඇති සහරත් ැන්වල හැබයි මේ සිංහල මනස්්‍යය වෙනුවෙන් බෙහෙත් කරපු මුස්ලිම් වෛද්‍යවරයට මේ විදිහේ මෙචෝදනාවක් කෙල්ල කල්ලා ඒ සමාජය ඉස්සරහ කරපු ලැජ්ජාව නින්දාව කරපු පුද්ගලයන්ට තමයි දෙවැනි කම්බුල් පහර දුව දුන්නේ. පරවෙනි කම්ඹුල් පහරම ය පෙේද තාත තමයිදුන්නේ. ද අම්මල හාරදහක් වදකරා කියලිවර වෙලා රස්සාවෙන් අයින් කරලා. ඊට පස්සේ සෞඛ්‍යා මාත්‍යංශයේ විසිරලා පීක්ෂණයක් කරලා අවසානයේ හිංඟ වැටුක් මුදලුත් දෙන්න කියලා තමයි. නැවතත් සේවේ පිහිටෙවේ ඩොක්. සාෆිව. ඊට පස්සේ යාමොකද්ද කරේ හිඟ වැටුප එයට ලබිච්ච ලක්ෂ ගානම පෞුග්‍ය කාලේ නැවතත් එක පරිත්‍යාග කරා. මම එදා කිව්වා සාෆි එදා වඳකරා. කියලා මේ රතන හාමුදුරුවන් වයි ජයසුමන ලවයි ඒ කට්ටියම ගම්මම් පිල්ල විමල්වාර වීරවංශල පලනිවතාවට සාෆිතමයි වදකරේ ගොලම්ම කියලා. දෙවනි වතාවට නැවතත් ඔය දේශපාලක්නි ඇතුළ ඔය මහි දෙරන හිරු ඔය ඔය මාධ්‍ය ඇත නඇතුළූ දිවයින පත්දෙර වක් ගහපු හැම කෙනාම ඔය සමාජ මහද ඔය හැමක්ෙනම දෙවැනිවතාවටත් වදකරපු. පාතිමාදියනයට මම සිරසනමා ආචාරනෝ දියනිය ඔබ ඇත්තර මහරි සන්තෝසයි දිසාල්ට ඇවිල්ල මට තාත්තා එක් මට කතරන් තාතමට මැසජාකෙ වෙල තිබා මම සන්තෝස වෙනවා ඔයාගේ රිසාල් ගැන ඇත්තරම ඔයා හොන්ද මේ රටේ ලොක්කු පනිවිඩි ඇත්තියල ඔය ඔය පෙන්ුවේ. ඉතින් ඇත්තරම මේක තමයි මට කියන්න තියෙන කාරණාන්ටික.